අපිට ලැබෙන දේ පැ අපි දැන් වියදම් කරන්න ඉස්සර වාගේ ණය ගන්නවත් බෑ මුදල් අච්චු ගන්නවත් බෑ ඉතින් අපි හැම වෙලෙම අපේ මුදල් ප්‍රවාහ ලොකු ගලපවා ගැනීමක් කරන්න වෙනවා ඒ නිසා බොහෝ වෘත්තීය ඉල්ලීම් වල තියෙන මූල්‍ය ප්‍රතිපාදන ගැන අපි තා දැඩිව සැලකිලිමත් වෙන්න රජයට වගකීමක් යුතුයකමක් තියෙනවා යම් කිසි වෘත්තීමේ ප්‍රශ්නයක් විසඳුවාට පසුව එයින් ඇතිවන අතුරුඵල අනිකුත් වෘත්තීය කණ්ඩායම් වලට කොහොමද ඒක බලපාන්නේ ඒකනේ අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ ඉතින් මෙන්න මේ ඔක්කොම බලලා තමයි අපිට මේ දවස්වල තියෙන මේ වෘත්තීමේ ප්‍රශ්න පිළිබඳ බලන්න සිද්ධ වෙලා තියෙනවා. සංධාන ගත වීම සඳහා වෙන උත්සාහයන් තියෙනවා. මේ උත්සාහයන් තුළ අපි දක්වන එක එක කණ්ඩායම් ඇති වෙනවා, තව ටික කාලෙකින් නැති වෙනවා. ඉතින් මේක ටිකක් සමනය වෙනකොට මම හිතන්නේ අපි හැමෝටම තීරණය කරගන්න පුළුවන් කොයි අතටද යා යුත්තේ, පුද්ගල චරිත පිටිපස්සේ යනවාද, එහෙම නැත්නම් වැඩසටහනක් පිටිපස්සේ යනවාද කියන එක. අනාගතයේ විශේෂයෙන් වැදගත් වෙන්නේ රටක් විදියට ඉස්සරහට යන්න නම් කණ්ඩායම්ගත හොඳ වැඩපිළිවෙලක, හොඳ ප්‍රතිපත්තිගරුක වැඩපිළිවෙලක රට යන එක තමයි. එන ඕනෑම ජාතික මැතිවරණයකට මුහුණ දෙන්න අපි පක්ෂයක් විදියට සූදානම්. පොදු ජන එක්සත්කරණ බයයි ජනාධිපතිවරණයකට. ඔය මැතිවරණ වලට බය වෙන්න ඕනේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රු නැති අය. අපිට ඕන තරම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රු ඉන්නවා. අපේ දසබල සේනාව ඉන්නවා. පළාත් සභා හිටපු මන්ත්‍රු ඉන්නවා. ඉතින් අපි ශක්තිමත් යාන්ත්‍රණයක්. ඉතින් යාන්ත්‍රණය ඇතුලේ දෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න අපි සූදානම්. ඒ හින්දා අපි මැතිවරණ වලට බය දේශපාලන බලවේගයක් නෙවෙයි. ඉතින් මේ මැතිවරණයේදී මං කිව්වනේ මම සූට් එක මහන් ඉන්න ඕනෑම කෙනෙක්ට සූට් එක අඳින්න පුළුවන් වෙන පක්ෂය හදන්න. එතකොට මහපු ඕනම කෙනෙක්ට හරි පුද්ගලයාට ඒ වෙලාවට සූට් එක අඳ ගන්න පුළුවන්. ඒක ඔබතුමත් මහගෙන ඉන්න සූට් එක. නෑ මම සූට් එක මහන්න පසුවිම හදන කෙනානේ. මට ඉතින් කොහමත් සූට් එක අඳින්න යන්නේ නැෂනල් එකනේ අඳින්නේ. වැටුණු රට අවුරුදු දෙකකදී ගොඩ ගනිමින් තිබෙනවා. තාම අවසන් නෑ. ඕනෑම පුරවැසියෙකුට සාමාන්‍ය පුරවැසියෙකුට තේරෙන්න ඕන දේ තමයි ලංකාවට ජනාධිපති කෙනෙක්ද පත් කරගන්න ඕනේ ලෝකෙට වැඩ කරන්න පුළුවන් ලෝකේ අවධානය ශ්‍රී ලංකාවට දිනා ගන්න පුළුවන් ආසියාවේ බලවත් ජාතියක් හැටින් නැගිටින්න බලාපොරොත්තු වෙනවා නම් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක උපාධියක් ලබාගත්තු පළවෙනි ජනාධිපතිවරයා තරග කරන අනිත් ජනාධිපතිවරු ලෝකේ විවිධ රටවල උපාධි ලබාගත් ජනාධිපතිවරු හිටියා ඉතින් මුළුමහත් ශ්‍රී ලංකාවම එක හඬින් දේශපාලන බෙදෙන් තොරව ශ්‍රී ලාංකිකයන් හැටියට එතුමාට ඡන්දේ භාවිතා කළ යුතුව තිබෙනවා.